向こう行ったらいいの。මගේ උපංගම අලව විල්ගම කියලා හරි ලස්සන සුන්දර ගමක්. ඊට පස්සේ මම විවාහ වෙලා දැන් පදිංචි වෙලා ඉන්නේ පොල්ගහවෙල. ඉතින් මම ඉගෙන ගත්තේ නාරම්මල මයිරපාද මධ්‍යම විද්‍යාලයේ සහ නාරම්මල මයිරපාද කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඒ විද්‍යාල දෙකෙන් මුල්ම අධ්‍යාපනය ලැබුවේ විල්ගම රජයේ කනිෂ්ඨ විද්‍යාලයේ. අම්මයි තාත්තයි අයියා කයි විතරයි පවුලේ හිටියේ. දැන් ඒගොල්ලෝ තාත්තයි අම්මයි දෙන ජීවිත ගතර නැහැ. දැන් මම විවාහ වෙලා දුවලා තුන්දෙනෙක් ඉන්නවා මාත්තේ මොලේ. ඉතින් කියමු බලන්න පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද මේ රංගන ජීවිතයට? මට තාත්තා අම්මා ඉන්න කාලේ ඉඳන්ම සහයෝගය ලැබුණා. අපේ අම්මටයි තාත්තටම සිද්ධ කරනවා. ඉතින් රඟපෑමටත් මම අවුරුදු පහෙන් තමයි රඟපෑමට ඉස්සෙල්ලාම ආවේ දිකාවක රඟපෑවා. ඒකට ගොඩක් උදව් කරේ තාත්තා. ඉතින් දැන් විවාහ වුණාට පස්සේ මහත්තයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වෙලාවට වැඩ කරන්න ඉගෙන ගත්තත් තමයි යාගෙන්. මහත්තයාගෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ වෙලාවට වැඩ කරන්න. එතකොට දැන් ඔබතුමිය අවුරුදු 5 විතර ඉඳලම මේ රංගනේ කියන එක ඇඟේ තිබ්බා. කොයි කාලෙද හරියටම මේ සිනමා දිවියට රංගන දිවියට ප්‍රවේශ වෙන්නේ? වෘත්තියසෙන් මම රැකියාවකුත් කළා. ඒ කියන්නේ රජයේ පෙරපසු රෝහලක ඉඳලා වැඩ කළා. ඒ වැඩ කරේ මේ මම වෘත්තිය මේ රංගන ශිල්පියක් වශයෙන් වෘත්තිය තත්ත්වයට ආවේ 1983 තමයි මම රංග සිද්ධ වේදිකාවට ආවේ. ඊට පස්සේ ඒ අතරවාරේ නිර්මාණ කරන ගමන් තමයි වෘත්තියත් කරේ. කරලා ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් වෙලා මම ඒකෙන් අයින් වුණා. හැබැයි ඒ වුණාම තමයි මම මං ගැන ඔක්කොම දැනගත්තේ. ඉන්දියක් කියන්නේ රංගන ශිල්පියක් විදිහට නැත්නම් ඒකෙම හිටියනම් ඉතින් මම නිකන් වෙයි මේ පසල් ගොඩියක් විතරයි වෙලා ඉන්න තිබුණා. දැන් මේ වසර ගානක කලා ජීවිතයේ ඔබතුමිය මේ වෙනකොට සම්බන්ධ වෙච්ච නිර්මාණ මොනවද? අතරින් ප්‍රසිද්ධ මොන නිර්මාණ මොනවද? සහ දැන් මෑත කාලෙදි මේ මෑතකදී ඔබතුමිය රංගනින් දායක වුණු නිර්මාණ මොනවද? මම වෙනකොට ටෙලි නිර්මාණ 250ක වගේ රඟපාලා තියෙනවා අවුරුදු 37කට. එතකොට මම ඉස්සල්ලාම රඟපෑවේ ලුෂන් බුලසේකන මහත්මයාගේ කෝන්තරේ කියලා එක ඒ නාට්‍ය වේදිකා නාට්‍යයක්. ඒකේ මට හොඳම නිලයට සම්මාන හම්බුණා. ඊට පස්සේ ඒක විනිශ්චය කරන්න වෙලාවට සුබතපාල සිල් මහත්මයායි ලුෂන් බුලසේකන මහත්මයායි පරාක්‍රමීයන් මහත්මයායි පස්සේ ලුෂන් බුලසේකන මහත්මයා කිව්වා ඒ මගේ ගුරු රජිනදාස ගමගේ මහත්මයාට මේක ටෙලි නිර්මාණයක් විදිහට පිරපත හදන්න කියලා. ඊට පස්සේ රූපණ සංස්ථාවේ ඉස්සෙල්ලම මැදිරි පරික්ෂණ නාට්‍ය කියන්නේ මැදිරියක් ඇතුලේ තමයි සියලුම මේ ලොකේෂන් එක කියන්නේ ඒ ගෙවල් දොරවල් ඔක්කොම හැදී මැදිරි ඇතුලේ. ඒක මේ ඒගොල්ලෝ එක නිකන් මේ මැදිරි පරික්ෂණයකට තමයි නාට්‍ය කරේ. ඒක ඉස්සෙල්ලම රඟපෑ මම ඊම දෙවෙනි වටේ දෙවෙනි පාර කරා බෞසබ් මංගලම් කියලා. ඒක ජැක්සන් ඇන්තනි මායිතම මේන් රෝල් එක කියන ප්‍රසිද්ධ විදාංචරත් දෙක් කරේ. ඒකත් කරේ මේ මැදිරි කියන්නේ මැදිරි ඇතුලේමයි ගෙදර හැදුවේ. ඒ ඒ දවස්වල ඒ කෙටි නාට්‍ය හරි ප්‍රසිද්ධ වුණා. ඔය කියන්නේ 1985. 85 ඊට පස්සේ ඉතින් තෙල්ලා නිර්මාණ ගොඩාක් ගොඩාක් හොඳ අධ්‍යක්ෂවරයාට තම රඟපාලා තියෙනවා. අපේ මේ වයඹ ගත්තොත් කිසිසේත්ම ප්‍රනන්දු මහත්මයා, සරදම් සිරි මහත්මයා, ඒ වගේ ගොඩක් මේ කියන්නේ දක්ෂ කට්ටිය අතරේ මාල්නි ෆොන්සේක මහත්මිය. එතකොට මෑත කාලෙදී අපි අතරින් නිසාන් සාලිස් මහත්මයා, මුසංගුලා සිංහල් මහත්මයා, එම අපේ ජයරත් මනෝරත් මහත්මයා, ඒ වගේ අයි ගොඩක් හොඳ නිර්මාණ වලට මම සම්බන්ධ වෙලා තියෙනවා. තරු කුමරි, එතකොට චක්‍ර, ඊළඟට තුම්පසටාක ලස්සන, සැඳෑ සක්මන, ඊළඟට නිල පෙන්නමානේ, ඒ වගේ මට මතකත් නැහැ ගොඩක්. ගල් පිළිම සහ බොල් පිළිම ඒව තමයි මෑතකදී ගිය මාසෙනේ මේ පිට මාසේ වගේ අවසන් වුණා. කිසි දෙලම් ප්‍රනන්දු මහත්මයාගේ
සකුණ පියාපත්. ඇයට ආදරය කරන ඔබට ඔන්න බලා ගන්න පුළුවන් සකුණ පියාපත් තුලින් ඇය මේ ළඟදීම හම් අහන්න කැමති ඔබතුමී කියන්නේ කලා ජීවිතය දැන් පටන් අරගෙන අවුරුදු 30කට 35කට 37ක් විතර වෙනවා. ඉතින් මෙන්න මේ කාලය තුල සතුට හිතුනේ කවදද වැඩිපුරම කලා ජීවිතය සතුටද? ඔව්. කලා ජීවිතේ මම සතුටු වුණා. මට ඉස්සල්ලාම සම්මානයක් හම්බුනේ වේදිකා නාට්‍යවලින් නෙවෙයි. වේදිකා නාට්‍යවලින් සම්මාන හම්බුණා දිගටම 1986 තමයි මම ඉස්සල්ලාම සම්මානය ගත්තේ YMB පොරල්ලේ මේ ඒ ශාලාවේදී ඒ මොරටුගේ නාමක යන්නෝ කියන සංවිධානයෙන් කරන නාට්‍යයක් මොළ නැති උණු කියලා. ඒකේ හොඳම සහනීය මට සම්මාන හම්බුණා. ඒක තමයි ඉස්සල්ලාම හම්බුනේ සම්මානේ. ඊට පස්සේ මට ගොඩක් සම්මාන වේදිකා නාට්‍යවලින් හම්බුණා. කොළඹින් කුරුණෑගලින් හැමතැනින්ම ඊට පස්සේ මේ මම රූපවාහිනිය ගත්තොත් මට ඉස්සල්ලාම ගල් පිළිම සහ බොල් පිළිම රඟපෑම වෙනුවෙන් මම මේකේ මේ ඩිංගිලි අම්මා කියලා වාසි සංගීතයක් කරේ ගොඩක් වයස එක. ඉතින් මේ ඒකට මට සම්මානයක් හම්බ වෙනවා. ඔයාලට හොඳම සහලින්ට තීරලා ඉන්නවා අපිට හරි සතුටුයි කියලා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් මට කතා කරලා කිව්වා. අවල් දවසේ සම්මාන ගන්න එන්න කියලා මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මාන ශාලාවේ තමයි තිබුණේ. ඊට පස්සේ ඒක ගන්න මම ගියා. ඉතින් ගොඩක් වියදම් කරලා ගොඩක් සල්ලි කාරෝ නෙවෙයි ගොඩක් වියදම් කරලා වාහනයක් කතා කරගෙන මායි මහත්තයා ගියා. ඒ ගියාට පස්සේ දැන් වාඩි වෙලා ඉන්නකොට මේ ඒගොල්ලෝ ඒකේ සංවිධානයේ කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා අර පොත අස්සම් කරලා ඔක්කොම කරලා අපිට හරි සතුටුයි ඔයාට මෙහෙම සම්මානයක් ලැබෙනකන් මට වායඹ කට්ටියක් දැලගෙන කෝල් කරාය වෙලාවේ. ඊට පස්සේ දැන් පුස්තා සම්මාන තමයි ඉස්සෙල්ලා දුන්නේ. ඒ දෙනකොට මේ ඊළඟට පුස්තා සම්මානය ලබා ගන්නේ කියලා මම නගබබු නාට්‍ය කියලා මගේ නම කිව්වා. ඊට පස්සේ මගේ දැන් කකුල් දෙක එවුලන්න ගත්තා. මට යන්න බෑ. දැන් මට පුස්තා සම්මානය නෙමෙයිනේ තියෙන්නේ. ඔව්. ඒනවල දැන් යන්න එපාය ගියේ නැත්තම් නිකන් ඒක හරි නෑනේ. ඊට පස්සේ මම ගිහිල්ලා මගේ මූණ සම්පූර්ණ වෙනස් කියලා තේරෙනවා ඒකේ. මම ගිහින් සම්මානය ගත්තා. ඒ ගත්තට පස්සේ ඒ සම්මානය ගන්නකොට මේ මට දුන්න මගේ සර්ටිෆිකේට් එක. සර්ටිෆිකේට් එක තිබ්බා රුපියල් 25000ක් චෙක් එකක්. ඒ චෙක් එකත් එක්ක අරගෙන එල මම වඩිනවත් එක්කම අර දෙපාර්තමේන්තුවේ කට්ටිය ළඟට ඇවිල්ලා චෙක් එක මගෙන් ඉල්ලුවා. මට මහත්යෙක්ව දෙන්න එපා කියලා. ඒත් මම කොහොමද නෑ දෙන්නේ නෑ මේක මං කිව්වා. කියලා මේ මං දුන්නේ ඒක. හැබැයි මට ඒ තියෙන සම්මානය ගත්තා. මේ මොහොතේ තමයි ඒ සම්මානය වෙනස් කරේ. මම මේක බය නැතුව හැමතැනම කියනවා. මොකද ඒ නිල්මිණි ළඟපාපු චරිතයයි මම ළඟපාපු චරිතයයි හාත්පසින් වෙනස්. මම අවුරුදු 75 චරිතයක් කරේ. ඒ දවස්වල මට අවුරුදු 40ක් විතර ඇති. එතකොට ඔබතුමීට වැඩිපුරම දුක හිතුනේ ඒ දවස්. ඒ දවස්යි ගන්නද මේ ඒ කැචරදෙනි මම ගොඩක් කැප වුණා. දත් පාට කරලා මූණ පාට කරලා කැම කන්න බෑ ඔළුව ඔක්කොම කොණ්ඩි සුදු කරලා එහෙම තමයි රඟපෑවේ නාට්‍ය බොම් කැපවීමෙන් බොහොම ආදරෙන් රඟපෑව මම ඒක කන්ටිනියුටි තියාගෙන කටාණ්ඩ ගමන දෙබස් ඔක්කොම ඔය වගේ සිද්ධි දාමයන් මැද්දේ ඔබ 2007 දී තුම්පත් රටාවක ලස්සන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඉතින් අපි කැමති ගල්පිලිව බොල්පිනුම් වගේම අපිට මතක හිටිච්ච කතාන්දරයක් තමයි මේ තුම්පත් රටාවක ලස්සන කියන්නේ. අපි කැමති කුංචි දෙබසක් අහන්න. ඔව් ඒකේ මම ඒකේ අධ්‍යක්ෂණය කරේ අපේ අපි අතරින් විය වෙන ජලකරණත් මහත්මයා තිරපිටපත් එතුමාගේමයි. එතුමා රඟපෑයි මගේ පුතාට. පුතාලා 3 දෙනෙක්ගේ චරිතය එතුමා රඟපෑවේ තරම් දක්ෂ නළුවෙක් එයා. එතකොට එයාගේ වයස අම්මට තමයි මම රඟපෑවේ අවුරුදු 75ක් අසුනේ දමක අම්මා කෙනෙක් මාව නැල්ල මේ කෙහෙල් පනල කියලා ලස්සන ගමක් තියෙනවා. එහෙ තමයි ලොකේෂන් අපිට තිබුණේ. ඉතින් ඒකට මට සම්මාන හම්බුණා හොඳම සහාය නිලියේ. ඉඳ මට අර ඉස්සලා අවුරුදු දුක නැතුව ගියා මේ අවුරුද්ද. ඒකට සම්මාන නොදී ඉන්න බැරි වුණා යාලට. ඒ මම රඟපාපු විදි රඟපාපු ඒ චරිතය මම වඩනවාගත්තු විදිහට තුම්පත් රටාවක ලස්සන නාට්‍ය දෙවසක් කියන්නම්. ඒක දැන් ජලත්මරද මහත්මයා එක පුතෙකුට ඉන්නවා. යා වැලිමල් පුතා ගමේ ඉන්නවා. යා සොකරි නාඩගම කරනවා. එහෙම නාඩගම් නාට්‍ය ටීචර් කරන පුතෙක්. ඒ පුතා නැෂනල් එකක් අඳින්න ඉන්නේ. මධ්‍යම පුතා ඇවිල්ලා මේ එයා ඇවිල්ලා දිසාපතිවරේ. එයා ඉන්නේ කොළඹ. ඊළඟට තව පුතෙක් ඉන්නවා ව්‍යාපාරිකයෙක්. එයාට තියෙන තනිකරම සල්ලිම හම්බ කිරිය ගැනීමෙම පිස්සුවා. දිසාපති පුතා ළමයි පුතත් එක්ක නෝනත් එක්ක දැන් අපේ ගෙදර එනවා. මම එතකොට වී තඹතම් වෙ ඉන්නේ වී පොළනවා. පල්ලෙයා අයින් තියෙනවා පඩි පෙළ උඩට. දැන් අරගොල්ලෝ වාහනේ බැහැලා උඩට එනවා. මට දැන් එනවා කියලා තමයි එන්නේ මේ කියලා කියනවා. දන්නවා මේගොල්ලෝ එනවා කියලා. ඊස්සේ මම උඩ ඉඳන් අර කාර් එකේ සද්දෙට පල්ලෙයා බලන් ඉන්නකොට කියපු දෙපසක් මද්ද පුතා අපච්චි උදේ ඉඳන් බලාගෙන හිටියා. දැන් එයි කියලා චූටි පුතා කැමති හින්දා ඔන්න වැලිතල පොඩි ගඟුත් මම හැදුවා පුතේ.
ඉතින් එහෙන් එනකොට මේ උදේමද පුතේ ආවේ ඉතින් යන්කෝගේ තවාඩි වෙන්න එහෙනම් නෑ මගේ තුටි පුතා ටින්කෝ අතු කුකු පුතා එන කම්බලන් හිටියා පච්චි යයි යන්ගෙට යා ඒක මේ අහගෙන ඉන්නකොට මම ආයේ 2007 අවුරුද්දට ගියා ඒ කතාව බලාගෙන ඉන්නා වගේ තමයි මට දැනුනේ මේ බොහොම අර ඒ විදිහමයි කොහොමද 2007 වසරේ තිරගත වෙච්ච මේ ටෙලිනාට්‍යයක ඔබතුමියට දෙබස පැටලෙන්නේ නැති වෙන්නේ තවමත් මතකයි මේ ඉන්න ප්‍රතිභාපූර්ණ නිලිය ටෙලි නිර්මාණ වේදිකා නිර්මාණ 250කට අධික සංඛ්‍යාවකට සහභාගී වෙච්ච රඟ පෑමෙන් දායක වෙච්ච කාන්තාවක් ඉතින් ඔබ යම් තැනකදී හිතෘද වීම වලට ලක් වුණා ශේෂ්ත්‍රේ මට නම් ඇත්තටම මම තාමත් අර දෙබස ගැන මම හරිම මේ සතුටෙන් ඉන්නේ ඉතින් එවැනි පසුබිමක් තියෙන ඔබ හිතනවද මේ රංගන ශිල්පිනියකට හෝ වේවා රංගන ශිල්පියෙකුට හෝ වේවා ලැබිය යුතු තැන ඔබ වගේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකට ශිල්පියෙකුට ලැබිය යුතු තැන වර්තමානයේ ලැබෙනවද අතීතයේ ලැබුණාද නැහැ අතීතේ ලැබුණෙත් නැහැ දැන් ලැබෙන්නේ අතීතේ අපේ නිර්මාණ කොහොමද ලැබුණා මොකද මම නම් ඕනේ ඒ චරිතයට ඒගොල්ලෝ කොහොම හරි මාව තමයි චරිතයට ගන්න හැබැයි දැන් මම 10000ක් ඉල්ලනවා නම් රුපියල් 100ක් ළඟපාන්න ඉන්නවා ඒ චරිතේ එහෙනම් ඒ 100 එකනවා තමයි නිෂ්පාදකවරයා ගන්න මොකද නමුත් ඔවුන් ප්‍රතිභාපූර්ණ නැතුව ඇති නැහැ ඒක ඒගොල්ලන්ට ඕනේ අඩු වියදමින් මොකක් හරි නිර්මාණයක් කරලා එළියට දාලා මිනිසුන්ට පෙන්වන්න මේ ඉස්සර හිටපු අධ්‍යක්ෂකරු එහෙම නෙමෙයි නිර්මාණයට අවශ්‍ය ඒ ඒකට ඕනේ ඒ චරිතෙම තමයි යාලා හරියටම ගන්න. අඳුනුම් කමටවත් වෙන කිසිම දෙයකට නෙමෙයි ගන්න. ඒ චරිතයට අදාළ කෙනා තමයි හරියටම හොයලා ගන්න. එහෙනම් ඒ නිර්මාණ අදට අපිට මතකයි නේ. මතක වෙන්නේ. ඒ නිසා තමයි ඔබ අර දෙබස කියනකොට අපි ආයෙත් අර ඒ හිටපු තැනටම යන තරම් ආපස්සට අපිට මතකයේ ආවචනය කරන්න පුළුවන් වුණේ. මම දැනගන්න කැමතියි ඔබතුමී. පාසල් කාලේදී තිබ්බද මේ උණක් මට ලොකුනම මෙහෙම රඟපෑමට යන්න ඕන රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියලා. මට මතකයි මේ පුද්ගලිකව ගත්තාම මගේ පාසලට ඔබතුමී ඇවිල්ලා තියෙනවා අපි ගොඩක් පුංචි කාලේ. ඉතින් අපිට ඒ කාලේ ඔබතුමීව දකින්කොට හිතෙනවා අනේ මෙහෙම වෙන්න තිබ්බනම් හොඳයි කෙනක. පොඩි කාලේ ඔබට තිබුණද තව රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් දැක්කම මමත් එහෙම වෙනවා කියලා බලාපොරොත්තුවක් කොහේ හරි පාසල් කාලේ රංගන ශිල්පියක් වෙනවා කියන හැඟීම තිබුණේ නැහැ. මම ආස වුණා ගුරුවරියක් වෙන්න. මේ ඒ වුණාට දැන් අර බලාපොරොත්තු නැන්නත් අර වෙලා තිබේ කියන්නේ මම නටුම් කරා. නටුම් ක්ලාස්සෙන්ට පුළුවන්. සින්දු කියන්න පුළුවන්. මට ලියන්න හොඳට පුළුවන්. එහෙනම් අර මොකද්ද කරන්න කියන එක තිබුණා. පැටලෙවිල්ල. දැන් කොයි පැත්තෙන්ද යන්නේ කියලා හැබැයි උසස් පෙළට මම කරේ වාණිජ විෂයම් කරේ. මට ඒ මොකද අපි මනාරමල මරපස් මධ්‍යම විද්‍යාලේ තිබුණේ සෞන්දර්ය විෂයන් ඒ කාලේ. ඊට පස්සේ මේ මට නැටුම් වලට තියෙන විශේෂ සම්මානයක්. ඉතින් නැටුම් කරනවා නම් කුලේ පිටි යන්න ඕනේ. එහෙම යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ එච්චර දුර. ඒ නිසා අකමැත්තෙන් තමයි වාණිජ විෂයන් කරේ. මට උසස් පෙළ පාස් වුණා. ඉතින් මේ ඊට පස්සේ මම ඈත කාලේ කියන්නේ මම හරි ආසයි මාළනි පොන්සේක මහත්මියට. මට ඉස්සර ලස්සන ලොකු කොණ්ඩයක් තිබ්බ ඒ වගේම. ඉතින් මම මේ විදිහට කොණ්ඩේ ගත්තලා මේ එයා වගේ මූවමන්ට් හදාගෙන බලනවා කණ්ණාඩියෙන්. එහෙම එකක් තිබ්බා. ඊට පස්සේ වේදිකා ඉතින් මේ රූපහින්ට ආවට පස්සේ මම රම්‍යා වනිගසේකර මහත්මියට හරි කැමති. එයාගේ නගපෑමට මම එයා පොඩ්ඩක් ෆලෝ කරා. චුට්ටක් විතර කොපි නෙමේ. එයාගේ සමහර තැන් මම අරන් තිබ්බ ජීවිතේ. නගපෑමේදී. මාළියකට අදරත් ආසයි. පාසල් යන කල් තිබෙන මම මෙහෙම වෙනවා කියලා. නමුත් ඔබ අවසානයේදී ඔබ නැවතුණේ මේ රංගන ක්ෂේත්‍රේ. මට බලාපොරොත්තු වුණා ගොඩක් තිබ්බා මම දැන් මාළියකට ගොඩක් ආසයි මම එයා අධ්‍යක්ෂණිකම නාට්‍යක මට එයා ගාව රඟපාන්න අවස්ථාව ලැබුණා ඒක මට ලොකු දෙයක් ඊළඟට ජොබ් එක මහත්මත් එක්ක රඟපාන්න ලැබුණා මට ඒ රඟපාලා මාස 3ක්වත් යන කාලෙකට එතුමා අපෙන් වෙන් වෙලා ගියා මට ඒක ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ රඟපාන්න හම්බුන එක ඔබ මේ කලින් ප්‍රශ්න ටික කිව්වා ඔබ හොඳ නර්තනය පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක් කියලා අපිට මෙතන කියන්න බෑ නර්තනයක් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඔබ කිව්වා ඔබ ගීත පිළිබඳ ගීත ගායනා කරන්න විශේෂඥයාවක් තියෙනවා කියලා. ඉතින් අපි කැමතියි අහන්න ගීතයක් ඔය කට අහන්නේ. 1979 උසස් පෙළ ගන්න දවසල මම විවිධ ගායපල්පලට ගියා ශ්‍රීලංක ගායන සංස්ථාවේ. ඒකේ මම අවසන් ගීත කියලා ඒකේ මම විතරයි ලාබාල පාසල් යන කාලේ කෙනෙක් හිටියේ. අනිත් ඔක්කොම ලොකු නන්දල මාමලා ඒ දවසල අවිල්ල හිටියේ. ඉතින් ඊට පස්සේ මම අවසන් වටේට නිකන් 10 දිනා වෙනකන් තේරුණා. දැන් වගේ අර රියැලිටි ෂෝ තිබුණේ නැහැ නේ කාලේ. ඉතින් තේරුණා ඊට පස්සේ සරල ගී කරන්න පුළුවන්. ඉතින් මම සරල ගී කරන්න ගියෙත් නැහැ මොනවත් නැහැ. ඊට පස්සේ මම බන්දුල විජේ මහත්මයාගෙන් සංගීත ඉගෙන ගත්තා ටිකක්.
මට සින්දු කියන්න පුළුවන් ටිකක් ඉගෙනගෙන එතුමත් එක මම වෙනම ජනගී ප්‍රෝග්‍රෑම් එකක් කරා ගොනි සත්තාවේ මේ පැබයි එකක් ඒකක් කියන්නද නැත්නම් නිකන් ගීතයක් කියන්න කරන්නද අපි කැමති දැන් ඔබ කැමති ගීත තියෙනවනේ ඔබ කැමති ගීතකින් කොටසක් කියමු බලන්න ජීවන විඳ මෙද මෙජ බිනක කුලකි රූබරූ යුවති ජීවන විල මෙත පෙජ බිනක කුලකි රූබරූ යුවති තේ මට කියමින් පිංගු පෙල හෙය අවටම රඟති ජීවන විඳ මෙත පෙජ බිනක කුලකි රූබරූ යුවති බොහොම මිහිරි බොහොම සුන්දර ගීතයක් අපි තවමත් ආදරය කරන ගීතයක් සුජාතා අත්තනායක මැතිණියගේ ඉතින් ඒ කටහඬයි මේ කටහඬේ වෙනසක් වුණ මට නම් දැනුනේ නැහැ බොහොම මිහිරි ස්තුතියි ඔබතුමියට සකුණ පියාපත් ඔබතුමිය මේ මෑතකදී නිර්මාණයට දායක වෙලා නිර්මාණ ඉවර කරපු ටෙලි නිර්මාණය ඉතින් මේ නිර්මාණයේ ඔබතුමගේ චරිතය ගැන කෙටි හැඳින්වීමක් කළොත් ඔව් මේ සකුණ පියාපත් නාට්‍ය අධ්‍යක්ෂණය කරේ කිසිසු සිටම්බනන්ද මහත්මයා නිෂ්පාදක වශයෙන් චතුරානි මහත්මිය इतना बढ़ावस्ताव लगना एक नंदनी की मैं चरित अरे बहुम दुष्कर गाम कई गलग मीत एक लोकेशन की बुनिया दुष्कर गाम का वाला अदन कट्टिया मगे दुआ गाम कोलमे आनावा इक मेन का फिर पेवे नंगी इटे आट धरवे लभिला धरवे मेन गमटेनवा अब हम गमे धर लेकेट आदरे करना हमें आप लामे किन्नवा क्या आठ अंग वाण तो लामे हंगा करना तमें को हमारे मैं आठ आप मैं विवाह कर ले आठ दिन हम हताल के तब एक्चुअली गोडा विस्तर दिए ना मगे चढ़ते नंदनी के ना मैं इन वैसे चढ़ते हैं इन वैसे चढ़ते हैं ओबर प्रश्न मम्मे यहाँ मट हाँ ही तो मे दे जी दैम मे मैंने कोट ओबर जीवित रंग पापू चारित वाली नोबे जीवित समीपाई के चारित आती है ना मत के रू चारित आती है ना නෑ මොකද මට තරුණ කාලේ අවුරුදු 22කින් විතර වගේ මට හම්බුනේ අවුරුදු 65ක චරිත රඟපාන්න ඉස්සෙල්ලාම එදා ඉඳලා මට දිගටම හම්බුණා ඇයිද කියන්න දන්නේ මම මට ඔක්කොම හම්බුනේ වාසි චරිත ඔබේ සම්බන්ධව දක්ෂ ඇති එකයි ඒක ඉන්නවට වැඩියෙන් වයස ගොඩක් චරිතම රඟපෑවේ ගොඩක්ම මට සම්බන්ධ හම්බුනේත් එහෙමනේ ඔව් ඉතින් මට මගේ ජීවිතේට සම්බන්ධ චරිතයක් කරව හම්බෙලා නැහැ මට තියෙන එකම දුක අපි දවසින් දවස අපේ වයස යනවා කටාඬ වියපත්වෙනවා අතපය පන්න නැති වෙනවා ඒ අතරේ මට හඟපාන්න ආස චරිත ගොඩක් තියෙනවා ඒවා ලැබිලා නැහැ TV දෙන ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේකේ බලප්‍රතිෂ්ඨ වෙන්නේ කියලා කැමති චරිතයක් ඒ විදිහම චරිතයක් ලැබෙන්නේ කියලා අවසාන වශයෙන් මම අහන්නේ කැමති ඔබතුමීගෙන් දැන් ඉදිරි වැඩ කටයුතු කොහොමද රංගන ශේෂ්ත්‍රයේ සහ පුද්ගලික ජීවිතයේ වැඩ කටයුතු කොහොමද සමබරව ගෙනියන්නේ මම කොහොමඩක් මේ මං පාන්දර නැගිටලා පස්සේ සාමාන්‍ය කාලසටහනක් තමයි වැඩ කරන්නේ මම කොළඹ යනවා නම් රඟපාන්න මං ගෙදර සියලු දේවල් ලැහැත්ති කරලා ලකලා ලැහැත්ති කරලා සියලු දේවල් හරි ගැසලා තමයි යන්නේ මම රඟපාන්න ගියා කියලා ගෙදරට කිසිම අඩුපාඩුවක් ඒ කියන්නේ එහෙම දරුවන්ට මහත්තයාට එහෙම වෙන්න දීලා නැහැ මං ගෙදරයි මගේ ළඟන ජීවිතේ මං ලස්සනට අරගෙන යනවා ඉතින් මගේ ජීවිතේ කොහොම කඩා කපලා වෙලා නැහැ ඉතින් ඒ නිසා මේ මං කරා මගේ හරි ආසාවක් තිබා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ඊට පස්සේ මම නාට්‍ය ලංකලාව ක්ලාසස් කරනවා දැනටත් කරනවා එතකොට ඒ ක්ලාස් එකේ ළමයි අරගෙන මම मल के संगीत सकते पूरे महात्म हरी लास्ट मैं संगीत सकना मगे निर्माण थिंक ये चित्रपट रखेटा चित्रपट ये आसाव हर गया मैं लिया मैं इसका कल ना देखा लिया तीन निका अतोड़ी अदरा इला इलाकने आप कदा लिया निर्माण लिया දැන් මම කෙටි කතා පොතක් එනවරුද්ද ලියලා ගන්න බලාපොරොත්තු වෙන දැන් කෙටි කතා 10ක් ලියලා තියෙනවා මේ දවස්වල ඒවා පිටපත් කරනවා ඔබට මේ ගීතේ වැඩසටහනේ ඉතින් අද තව ලියලා තියෙනවා ලස්සන මේ දෙල්නාට පිටපතක් සකල කලා කියලා ඒක මොස්තු විදිහට ලියුණා ඒක මේ බොහොම හාස්‍යජනක විදිහට ලියවෙච්ච කතාවක් ළඟදි මෙතින් යන ඔබට ඇගේ කෙටි කතා නිර්මාණ කියවන්න පුළුවන් ගා නාට්‍ය නිර්මාණ බලාගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි අවසාන වශයෙන් ඔබතුමියට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කාර්යබහුල ජීවිතේ අපි වෙනුවෙන් මේ ජීවිතේ
ඔබේ කාලය වැය කළාට සහ සුභපතනවා මුළු හිතින් ඔබ සුභපතනවා ටීවී දෙන තාපි හිතේ තියෙන විදිහට චරිතයක් ලැබෙන්න ඒ වගේම සම්බරව ගෙනියන ඔය ජීවිතේ තවදුරටත් ලස්සනම නිරෝගීව ගෙනියන්න ලැබෙන්න කියලා ඔබතුමිය බොහොම ලස්සනයි හේතුව රහස මං අහලා බැලුවම කියන්නේ සිනහව කියන එක ටිකේ සිනහව දිගටම කියාගන්න महात्म्या वो आसा कर चढ़ती है कि बड़ा क्वाइस चढ़ती है पेंशन की महात्म की बिंदा कि वाग पे आप देना इतनी ये एंटन पुरे महात्म्या तत्व पुरे महात्म्या दिन से जीवन खारे मन देखे बड़ा किसुती मटमे अवस्था है।